මම දැක්ක ඊයේ පෙරේදා යනවා කතාවක් සජිත් ප්‍රේමදාස මහත්තයා නාවල් රාජපක්ෂ මහත්තයත් එක්ක ගිවිසගෙන කියලා. දැන් එතකොට අපි අහනවා සජිත් රාජපක්ෂ වෙලා නාමල් ප්‍රේමදාස වෙලා රනිල් මොකද වෙලා තියෙන්නේ? සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරන්නේ ඩීල් දේශපාලනය මේ රටේ නවත්තන්න ඕනේ. මගේ මිත්‍ර කිව්වයි කියලා මෙන්න බොලේ අනුර කුමාර දිසානායකව රනිල් වික්‍රමසිංහට එකතු කරන්න හදනවා. අපි කියන්න ඕනේ ඩීල් දේශපාලනය කවදාවත් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගාව තිබුණේ නැහැ. ඇත්ත ඩීල් එක තියෙන්නේ නාමල් රාජපක්ෂගේ සජිත් ප්‍රේමදාසගේ. පුජලෙක් සර්පුර ඡන්ද කොච්චර කරන් දෙන්න පුළුවන්ද කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ කට්ටිය WhatsApp group වලින් message දෙනවා. දින නැහැටි ගණන් හදලා පෙන්නනවා. ඒ පෙන්නනේ නැ නාමල් රාජපක්ෂ මහත්තයාගේ ඡන්ද ගාන ගොඩක් වැඩි. ඉතාම පැහැදිලිව මේ වෙලාවේ නාමල් රාජපක්ෂත් එක්ක සජිත් ප්‍රේමදාස මහත්තයා ඩීල් එකක ඉන්නවා. මේ මැතිවරණ රනිල් වික්‍රමසිංහ මහත්තයා පරාජය පක්ෂයන් පුළුවන් දේවල් කරන්න. සජිත් ප්‍රේමදාස සහ නාමල් රාජපක්ෂ අතර බරපතල ඩීල් එකක් ක්‍රියාත්මක වෙන බවට ලැබෙමින් තියෙන තොරතුරු. පක්ෂයක් විදියට පොදුජන එක්සත් පෙරමුණ කිසිම අපේක්ෂකයෙක් දාන්න තීරණයක් අරගෙන තිබුණේ නැහැ. මැතිවරණ ක්‍රියාදාමය පිළිබඳව දේශපාලනය පිළිබඳව හසල දැනුමක් තියෙන කෙනෙක් තමයි මහින්ද රාජපක්ෂ. එතුමාගේ මොනම අදහසක්වත් තිබුණේ නැහැ අපේක්ෂකයෙක් දා. දැන් අපිට හරියටම තොරතුරු ලැබෙමින් තියෙනවා. බැසිලුයි සජිතුයි සාකච්ඡා කරලා ඩීල් එකක් ගැහුවා. ඒ ඩීල් එකේ ප්‍රතිඵලයක් තමයි නාමල් රාජපක්ෂගේ ඉදිරිපත් වීම කියලා.